අපේ රටේ මුළු වසර පුරාම මේ මීයුන රෝගීන් වාර්තා වෙනවා. වාර්තා වීම වැඩි වෙන කාල තියෙනවා. උදාහරණයක් ඇටියට ගෝයම් වගාව ආශ්‍රිත කාලවල් එක්කෝ අස්වැනු නෙලන එහෙම නැත්නම් වගා කරන කාලවල් වලදී මේ රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඒකම මෝසන් වැසිත් එක්ක. ගං වතුර තියෙනවා නම් වැසි තත්ත්වය නිසා මීයුන රෝගීන්ගේ වැඩිවීමක් අපි දැක්කා. මෙන්න මේ කාලවල අපි ඉතාමත්ම ප්‍රවේසම් විය යුතුයි. සංඛ්‍යාව වැඩි වී මරණ පවා වැඩි වෙන අවස්ථා අපි දකිනවා. ගත වූ වසර කීපය පුරාම 6000ක් හෝ ඒ අතර ප්‍රමාණයක් පසුගිය වසරේ 9000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වුණා. මේ වසරේ මේ වෙනකොට දැනට රෝගීන් 5000ක් පමණ වාර්තා වෙලා තියෙනවා. 100ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් මරණ අවුරුද්ද පුරාම වාර්තා වෙනවා. මුළු ලංකාවෙම මීයුන රෝගීන් වාර්තා වෙන ප්‍රවණතාවයක් මේ වෙනකොට තියෙනවා. හැබැයි වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙන්නේ රත්නපුර, කෑගල්ල, ගාල්ල, කලුතර, මාතර, මොනරාගල, කුරුණෑගල වගේ දිස්ත්‍රික්කවල වීවගාවත් එක්ක වැඩිපුර රෝගීන්ගේ ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. රෝග කාරක විය හැකි තැන්වලට ගිහිල්ලා සාමාන්‍ය දවස් 5-14 අතර තමයි සාමාන්‍යයෙන් අපිට රෝග ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නෙ. කලාතුරකින් අපි දකිනවා දවස් 2 සහ දවස් 30 ඇතුළත කාලය වුණත් බලපාන්න පුළුවන්. අනිත් රෝගවලට සමාන රෝග ලක්ෂණ පවතින නිසා ගොඩක් වෙලාවට මේක මගහැරලා යන්න පුළුවන්. ඉස්සර අපි මේක හිතාගෙන හිටියේ ගොවිතැන් කරන ජනතාවට විතරක් පොදු අසනීපයක් කියලා. නමුත් මෑත කාලයේදී සායනික වෛද්‍ය නිලධාරීන් හැටියට අපි දකිනවා නාගරිකවත් බලපානවා. අර වතුර එකතු වෙන තැන් තිබ්බොත් බැක්ටීරියාව තිබිලා විස බීජ ඇතුළු වෙලා තියෙනවා. කවදාවත්ම එළියට බහපු නැති තට්ටු ගෙවලවල ජීවත් වෙන අයටත් අපි දැකලා තියෙනවා කොහෙවත් ජීවිත නැතුව 90% ඉබේම හැදිලා හොඳ වෙලා යනවා පොඩි නිකන් වෛරස් වුණක් වගේ. නමුත් මෑත කාලේදී අපි දැක්කා සංකූලතා ඇති වෙනවා. අක්මාවට, වග්අඩුවලට, පෙනහළුවලට එන සංකූලතා වැඩි. එතකොට අපිට රෝගී ප්‍රමාද වී පැමිණුණොත් ඒ රෝගය බේරා ගැනීම තියෙන හැකියාව ඉතා අපහසු තත්යකට පත් වෙන්න පුළුවන්.